අයිබෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉන්නේ කුරුණෑගල පුත්තලම පාරේ නිකවැරට්ටිය පහු කරලා කිලෝමීටරයක් දෙකක් වගේ එනකොට තියෙනවා සුනරගිරි කියලා හෝටලයක්. ඉතින් මම මේ හෝටලේ ගාවට එනකොට දැක්කා හැමදාම දකින්න මේ දර්ශනේ. ඉතින් මම හිතුවා ඔබට මේ දර්ශනය පෙන්වන්න. බලන්නකෝ මේ ලස්සන මල්. මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසරයේ හැම ඔබ දැකලා ඇති. පේරාදෙණිය මල්වත්තේ දැකලා ඇති. ඉතින් මේක මේ වියලි කලාපේ තමයි මේ හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම යම් සුවඳකුත් තියෙනවා. මලට පිච්ච මලට හුරු සුවඳක්. ගොඩක් සැරසුවඳක් නෑ. සුවඳකුත් තියෙනවා. ඉතින් අපි මේකේ දර්ශන ටිකක් නිරීක්ෂණය කරලා බලමු. ඉතින් මට හිතුණා මේක ඔබට පෙන්වන්න ඕනේ කියලා. ඒ හින්දා ඔබට මේක පෙන්වන්නම්. මේ ටික බලලා ඔබත් අදහසක් ගන්න. මේ තාප්පේකට තමයි මේ මල් වැල යවලා තියෙන්නේ. ඒ වගේම හොඳටම තාප්පේ ආවරණය වෙලා තියෙනවා. පරිසරය හරිම අලංකාරයි. ඒ වගේම මීමැස්සෝ වගේ සත්තු ඇවිල්ලා කුමින් ඇවිල්ලා මේවයි රොන් ගන්නවා. ඉතින් ඔබත් මේකෙන් අදහසක් ගන්න. මම දැන් ඉන්නේ හොටෙල් සුනරගිර ඉස්සරහා. මේක නිකවරටියේ තමයි පිහිටලා තියෙන්නේ, නිකවරටිය පුත්තලම පාරේ. ඒ හෝටලේ තාප්පයට තමයි මේ විදිහට මේ මල්වැල හිටවල තියෙන්නේ. බලන්න ලස්සනයි, හරිම අලංකාරයි. තාප්පයට හොඳ අලංකාරයක් ගෙනලා දීලා තියෙනවා. ඒ වගේ මෙතන මේ සයිකල් සෙඩ් එකක් ගහලා තියෙනවා. ඒකත් ආවරණය වෙලා තියෙන්නේ ඒ මල්වැලකින්මයි. බලන්න මේක අර පේරාදෙණියේ තියෙන මල් කහපාට මල් වැලම හිතන්නේ. හරිම සුන්දරයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගෙදර වත්තේ තාප්පය මෙන්න මේ විදිහට සරස ගන්න. බලන්නකෝ හරි ලස්සනයි. කාලෙකට වැල සම්පූර්ණයෙන්ම පිරෙන්න මල් ඇවිල්ලා තියෙනවා. මේ හොඳ අලංකාරයක් ගේනවා ගෙවත්තට. ඒ වගේම තමයි පරිසරයට හොඳ සේවයක් සිද්ධ වෙනවා මේ වගේ දෙයක් ගෙවත්තේට එකතු කරගත්තාම. බලන්න හරිම ලස්සනයි. මේ වැලේ මුල තියෙන මේ විදිහට තමයි මුල් තියෙන්නේ. තැන් තැන් වලින් මුල් ඇවිල්ලා තියෙන වැල දුවදුවම හැදිලා තියෙනවා පුරාවටම. ඒ වගේම අර ගම්බිරිස්සල වගේ මුල් තැන් තැන් වලින් ඇවිල්ලා ටිකක් විතර ඔතාගෙන තියෙනවා. මල හරි සුවඳයි. පිච්ච මලේ සුවඳට හුරු සුවඳක් තියෙනවා ටිකක් විතර. එමනම් අපි අගනා වූ වැඩසටහනකින් නැවතත් හමු වෙමු. එතෙක් ආයුබෝවන්.